සියලු දෙනාටම දේශපාලන විද්‍යා විෂය පිළිබඳව කරගෙන යනා වූ වීඩියෝ පටමාලාවේ පුතේ අපි මේ වෙනකන් සාකච්ඡා කරා පළවෙනි පාඩම සහ හත්වන පාඩම විදිහට ශ්‍රී ලංකාවේ යටත්විද පරිවර්තනයන් පිළිබඳ මෙන්ම දේශපාලන විද්‍යාවේ ස්වභාවය සහ අධ්‍යයන ප්‍රවේශ කියන පාඩම් දිත්‍ය ඉතින් අද අප මේ වීඩියෝ පටයෙන් සාකච්ඡා කරන්නේ දේශපාලන විද්‍යාව විෂයේ දෙවන පාඩම වන දේශපාලන විද්‍යාවේ විෂය ශාස්ත්‍රයේ නම් මාතෘකාව පිළිබඳවයි එතකොට පුතේ මේ දේශපාලන විද්‍යාව විෂය ශාස්ත්‍රය කියන්නේ මොකක්ද කියලා අපිට විමසීමක් කරන්න සිද්ධ වෙනවා මේ දෙවන පාඩම පුරාවටම දිව යන්නේ දේශපාලන විද්‍යාව කියන විෂය තුල ලෝකේ විවිධ තේමාවන් අධ්‍යයනය කරන බවත් එම තේමාවන් මොනවද මේ දේශපාලන විද්‍යාව විෂය පුරාවට සාකච්ඡා කරන ප්‍රධාන තේමාවන් මොනවද කියන කාරණේ තමයි මේ දෙවැනි පාඩම පුරාවට අපි කෙටියෙන් සාකච්ඡා කරන්නේ උදාහරණයක් විදියට පුතේ අපි දේශපාලන විද්‍යාව විෂයේ සාකච්ඡා කරනවා රාජ්‍ය ගැන රාජ්‍යයේ ස්වභාවය රාජ්‍යයේ අරමුණු රාජ්‍යයේ කාර්යභාරය ආදී පිළිබඳව අපි පුළුල්ව සාකච්ඡා කරනවා රාජ්‍ය කියන තේමාව හඳුනා ගැනීමක් සිදු කරනවා ඉතින් මේ දෙවෙනි පාඩමේදී අපි සඳහන් කරන්නේ දේශපාලන විද්‍යාව විෂය ශාස්ත්‍රය යටතේ ඒ වගේ රාජ්‍ය ගැන ඒ වගේම ගැටුම් ගැටුම් සමතනය ගැන ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳව ඒ වගේම ආණ්ඩුව ගැන පුතේ අන්න ඒ වගේ දේශපාලන විද්‍යාව විෂය ශාස්ත්‍රය තුලින් සාකච්ඡා කරන තේමාවන් පිළිබඳව කෙටියෙන් හඳුනා ගැනීමක් තමයි සිදු කරන්නේ එහිදී පුතේ දේශපාලන විද්‍යාවේ විෂය ශාස්ත්‍රය ගැන කතා කරොත් අපි කලින් සඳහන් කරා දේශපාලන විද්‍යාව කියන්නේ ගතික වූ විෂයක්. ඒ කියන්නේ නිතර වෙනස් වීම හා වර්ධනය වීම වලට ලක්වනා වූ විෂයක් කියලා අපි කලින් සාකච්ඡා කරා. ඉතින් දේශපාලන විද්‍යාවේ විෂය ශාස්ත්‍රයත් ඒ අනුව ඒට සාපේක්ෂව පුතේ කාලෙන් කාලෙට වෙනස් වෙලා තියෙනා වගේම වර්ධනය වෙලා තියෙන අවස්ථාවන් දක්නට ලැබෙනවා. ඒ අනුව ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ ග්‍රීක යුගයේදී දේශපාලන විද්‍යාවේ විශේෂේශ්‍රේ පිළිබඳව සාකච්ඡා කරපු තේමා නෙවෙයි පුතේ අද වෙනකොට අද වෙන විට අපට සාකච්ඡා කරන්න ලැබිලා තියෙන්නේ ඒ අනුව ග්‍රීක යුගයේදී කතා කරපු යම් තේමාවන් මෙන්ම රෝම යුගයේදී කතා කරපු තේමාවන් ඒ වගේම මධ්‍යතන යුගයේදී නූතන යුගයේදී සහ පුතේ අද වෙන විට විවිධ දේශපාලන විද්‍යාඥයින් විසින් මේ විෂය පතේට එකතු කරපු තේමාවන් පිළිබඳව අපි කෙටියෙන් හඳුනා ගැනීමක් මේ තුල සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි යමු මේ පාඩමට මේක දේශපාලන විද්‍යාව විෂයේ දෙවෙනි පාඩම විදිහටයි තියෙන්නේ. මේ දෙවෙනි පාඩම විදිහට තියෙන දේශපාලන විද්‍යාවේ විෂය ශාස්ත්‍රය ගැන සාකච්ඡා කරද්දී ඔබට ලැබෙන පළවෙනිම ප්‍රශ්නය තමයි නැත්නම් ඔබට ලකුණු 20ක ප්‍රශ්නයක් ලියන්නට ආවොත් එන්නේ පුතේ ගොඩක් දුරට දේශපාලන විද්‍යාවේ විෂය ශාස්ත්‍රය ගතිකයි එයට ඔබ එකඟවන්නේ නම් එය පැහැදිලි කරන්න කියන අදහසින් තමයි මේ පාඩම යටතේ 20 ප්‍රශ්නයක් නිර්මාණය වෙන්නේ පුතේ ඒ අනුව අපිට තහවුරු කරන්න සිද්ධ වෙනවා දේශපාලන විද්‍යාවේ විෂය ශාස්ත්‍රය ගතික ස්වභාවයක් උසුරන බව අපි එකින් එකට විමසා බලමු මේ දේශපාලන විද්‍යාවේ විෂය ශාස්ත්‍රය කොයි ආකාරයෙන් නිර්මාණය වුණාද ඉන් අනතුරුව අද වෙනකොට එය කෙලෙස වර්ධනය වෙලාද ඔබට හදාරන්න තියෙන විෂය ශාස්ත්‍රය කුමක්ද කියලා අපි දැන් සාකච්ඡා කරමු පුතේ ගත්තොත් එහෙම මේ දේශපාලන විද්‍යාවේ විෂය ශාස්ත්‍රය මුල් කාලීනව පදනම් වෙලා තිබ්බේ නැත්නම් මුල් කාලයේ දේශපාලන විද්‍යාවේ විෂය ශාස්ත්‍රය බවට පත් වුණේ පුතේ රාජ්‍ය පිළිබඳව හැදෑරීමයි. එහිදී ඕගොල්ලන්ට මතකයි අර ග්‍රීක පෞර රාජ්‍යයන්හි රාජ්‍යයේ ස්වභාවයන්, රාජ්‍යයේ අරමුණු, රාජ්‍යයේ කාර්යභාරය, රාජ්‍ය හා පුරවැසි අතර සම්බන්ධය ආදී වූ රාජ්‍යයේ කටයුතු පිළිබඳව කරන්නා වූ හැදෑරීම දේශපාලන විද්‍යාව වුණා කියලා. ඉතින් ඒ වගේ ග්‍රීක යුගයේ, රෝම යුගයේ සහ මධ්‍යතන යුගයේ පුරාවට දේශපාලන විද්‍යාවේ විෂය ශාස්ත්‍රය බවට පත් වුණේ රාජ්‍ය පිළිබඳව හැදෑරීමයි. එහිදී පුතේ ගිල්ක්‍රිස්ට් වගේ චින්තකයින් පුතේ රාජ්‍යයේ ස්වභාවය පිළිබඳව ඒ රාජ්‍යයේ රාජ්‍ය හැදෑරීම පිළිබඳව යම් අදහස් මාලාවන් ඉදිරිපත් කර තිබෙනවා. එහිදී ඔවුන් උත්සුක වුණේ අතීත රාජ්‍යයන් පිළිබඳව හැදෑරීමට, වර්තමාන රාජ්‍යයන් පිළිබඳව හැදෑරීමට, ඒ වගේම රාජ්‍යයේ සැබෑ ස්වභාවයන් හැදෑරීමට ආදී කාරණා සම්බන්ධයෙන් ඔවුන් උත්සුක වුණා.
ඒවගේමයි පුතේ දැන් මේ ග්‍රීක රෝම මධ්‍යතන යුගයේ නිමා වෙලා නූතන යුගයේ ආරම්භයේදී වෙළඳ පන්තියේ නැගීමේ සමග පුතේ දේශපාලනය සහ දේශපාලන විද්‍යාව එකිනෙකින් වෙනස් වෙන්නට පටන් ගත්තා. ඒකට හේතුව උනේ විශේෂයෙන්ම නූතන යුගයේ ආරම්භයේදී නිකොලොයි මැකියාවෙල්ලි විසින් ඉදිරිපත් කරපු බලය පිළිබඳ සංකල්පය. පුතේ එහිදී නිකොලොයි මැකියාවෙල්ලි ද ප්‍රින්ස් කියන කෘතිය රචනා කරමින් එදා නැගියා වෙළඳ පන්තියට අවශ්‍ය වූ බලය ගොඩනගා ගැනීමට වගේම පුතේ එක්සත් ඉතාලියා ගොඩනැගීම උදෙසා ඔහු බලය පිළිබඳ සංකල්පයක් ඉදිරිපත් කරනවා. එෙහිදී ඔහු ඔහුගේ ඔහු ජීවත් වෙන ප්‍රදේශයේ සිටින රාජ කුමාරවරයාට පුතේ කෘතියක් ප්‍රදානය කරමින් ඔහු මේ බලය පිළිබඳව දැඩි සවිස්තරයක් සවිස්තරාත්මක සටහනක් ඉදිරිපත් කරනවා. එහිදී ඔහු පැහැදිලි කරනවා බලය කියන දේ කෙසේ හෝ අල්ලා ගත යුතු බව, ඒ වගේම ඒ අල්ලා ගන්නා බලය තහවුරු කරගත යුතු බව, ඒ වගේම ඒ තහවුරු කරන බලය ව්‍යාප්ත කළ යුතු බව. එහිදී ඔහු පාලකයාට කියනවා ඔබ සිංහයෙක් මෙන් නෙඩිතර වෙන්න, නරියෙක් මෙන් කපටි වෙන්න, ප්‍රසිද්ධියේ එල්ලුංගස අහෝසි කරන්න, අප්‍රසිද්ධියේ මිනිස්සු මරන්න, ඔබ ධර්මිෂ්ඨ විය යුතු නැත, නමුත් ධර්මිෂ්ඨ බව පෙන්විය යුතුය ආදී විදියට පුතේ මේ බලය ලබා ගැනීම සඳහා කළ යුතු කාර්යයන් සම්බන්ධව, ඒ වගේම බලය තහවුරු කර ගැනීමේදී ව්‍යාප්ත කර ගැනීමේදී හැසිරිය යුතු ආකාරය පිළිබඳව ඔහු බලය පිළිබඳ සවිස්තරාත්මක සටහනක් ඉදිරිපත් කරනු ලබනවා. ඉතින් එම බලය පිළිබඳ සංකල්පය සමග පුතේ මේ මෙච්චර දවසක් නැත්තම් මේ ග්‍රීක රෝම මධ්‍යතන කියන කාලයේ පුරාවටම රාජ්‍ය පිළිබඳ හැදෑරීම දේශපාලන විද්‍යාවේ විශේෂේශ්‍රය වෙද්දී ඒට එකතු වෙනවා පුතේ මේ බලය පිළිබඳ සංකල්පයත් එකතු වෙනවා. ඒ අනුව පුතේ රාජ්‍ය පිළිබඳව හැදෑරීම, ඒ වගේම බලය පිළිබඳව හැදෑරීම දේශපාලන විද්‍යාවේ විශේෂේශ්‍රයන් බවට පත් වෙනු ලබනවා. පුතේ ඉන් අනතුරුව අපිට විශේෂම සඳහන් කළ යුතු පුද්ගලයන් විදිහට රෝඩ් ඇන්ඩර්සන් ක්‍රිස්ටල් කියන තිදෙනා පසු කාලීන විශේෂයෙන්ම 20 වන සියවසේදී පමණ මේ අය රචනා කරන මේ රෝඩ් ඇන්ඩර්සන් ක්‍රිස්ටල් කියන අය රචනා කරන කෘතිය තුලින් මේ දේශපාලන විද්‍යාවේ විශේෂේශ්‍රයට නව තේමාවන් රාශියක් එකතු කරනු ලබනවා. ඒ විතරක් නෙවෙයි පුතේ, මොවුන්ගෙන් අනතුරුව ඇමරිකානු දේශපාලන විද්‍යාඥයින් කණ්ඩායමක් විසින්නුත් මේ කියන දේශපාලන විද්‍යාවේ විශේෂේශ්‍රය ඔවුන්ට අනුව ඔවුන් අලුතින් හඳුන්වා දෙනවා. එහිදී රාජ්‍ය පිළිබඳව, ඒ වගේම බලය පිළිබඳව වලට අමතරව විවස්ථාදායක හා වැඩකටයුතු විධායකය හා එහි කාර්යභාරය අධිකරණය හා එහි ක්‍රියාකාරීත්වය ආදී පුතේ විවිධ අංග, ඒ වගේම ජාත්‍යන්තර සම්බන්ධතා ආදී පිළිබඳව මේ කියන කාලවකවානුවේදී මොවුන්ගෙන් මේ විශේෂේශ්‍රයට එකතු වෙනු ලබනවා. නමුත් පුතේ මේ පරණ කතාව එසේ වුණත් පුතේ ඔබට අද වන විට අධ්‍යයන දේශපාලන විද්‍යාවේ විශේෂේශ්‍රයේ විදිහට හදාරන්නට තියෙන තේමා බැලුවොත් ඒටත් වඩා පුළුල් ස්වභාවයක් ගන්නවා. ඉතින් අපි ඔබට තියෙන දේශපාලන විද්‍යාවේ විශේෂේශ්‍රය නැත්නම් දේශපාලන විද්‍යාවේ විෂය තේමා පිළිබඳව කියනවා නම් පුතේ ඒවා ගණනාවක් තියෙනවා, අපි බලමු, සාකච්ඡා කරමු. ඒ තමයි පළවෙනි එක ගත්තොත් එහෙම පුතේ, දේශපාලන දර්ශනය, දේශපාලන චින්තනය හා මතවාද, ඒ වගේම දේශපාලන න්‍යාය, දේශපාලන ආයතන. දේශපාලන ආයතන යටතේ දේශපාලන පක්ෂ, බලපෑම් කණ්ඩායම්, ඒ වගේම රාජ්‍ය හා ආණ්ඩුව, සිවිල් සමාජ සංවිධාන ආදිය අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම පුතේ තුලනාත්මක දේශපාලනය, රාජ්‍ය පරිපාලනය, ජාත්‍යන්තර සම්බන්ධතා සහ ලෝක දේශපාලනය, ගැටුම් හා ගැටුම් සමතනය ආදී තේමාවන් පුතේ මේ දේශපාලන විද්‍යාවේ විශේෂේශ්‍රය බවට පත්ව තිබෙනවා. ඉතින් ඔබට ඔබගේ පිළිතුර ගොඩනගද්දී මුල් යුගයේ මේ විදියට සිදුනාය, නූතන යුගයේදී මෙන්න මේ තේමා එකතුනාය, අනතුරුව රෝඩ් ඇන්ඩර්සන් ක්‍රිස්ටල් වගේ අය, ඇමරිකානු දේශපාලන විද්‍යාඥයින් වගේ අය මෙන්න මේ වගේ දේවල් එකතු කළාය කියලා ඔබ ප්‍රවේශයක් අරගෙන ඔබ පැහැදිලි කළ යුතු වෙන්නේ ඔබට අද වන විට අධ්‍යයනය කරන්නට තියෙන තේමා. ඒ පිළිබඳව ඔබ දේශපාලන දර්ශනය කියන්නේ මොකක්ද කියලා කෙටියෙන්, දේශපාලන චින්තනය හා මතවාද කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් කෙටි හැඳින්වීමක් කරමින් මේ කියන විශේෂේශ්‍රයේ තියෙන තේමාවන් පිළිබඳව හැඳින්වුවොත් ඔබේ පිළිතුර සාර්ථක කරගන්නට පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි පුතේ, ඔබ ඔබට තියෙන මේ කියන තේමාවන් වලට අමතරව චර්යාවාදීන් විසින් එකතු කළ නව තේමාවන් විදිහට, නැත්නම් අපි කලින් පළවෙනි පාඩමේදී සාකච්ඡා කර පරිදි චර්යාවාදීන් විසින් චර්යාවාදී අධ්‍යයනයේ භාවිතා කර චර්යාවාදීන් විසින්
එකතු කළ නව තේමාවන්ුත් අද වෙද්දී මේ විශේෂේශ්‍රය පරිපූර්ණ කිරීමට සමත් වෙලා තිබෙනවා. එෙහිදී දේශපාලන ප්‍රබෝන්, දේශපාලන සංස්කෘතිය, දේශපාලන සමාජානුයෝජනය, දේශපාලන නවීකරණය කියන එම නව තේමාවන් පිළිබඳ ඔබ කෙටි ඒ තේමාව පමණක් දැක්වීමෙන් ඔබේ පිළිතුර තව තවත් සාර්ථකත්වයට පත් කරගත හැකි වෙනවා. ඉතින් ඔබ අවසානයේ තහවුරු කළ යුතුයි මේ සියල්ල පවසා පුතේ මේ යුගයේදී ග්‍රීක යුගයේ සිට අද වෙනතේ දේශපාලන විද්‍යාවේ විශේෂේශ්‍රය නිරන්තර වෙනස් වීම වලට හා වර්ධනය වීම වලට ලක්වන්නා වූ විශේෂේශ්‍රයක් එබැවින් එය ගාතික විෂයක් කියා ඔබ තහවුරු කළ යුතු වෙනවා. ඉතින් මේ දේශපාලන විද්‍යාවේ විශේෂේශ්‍රය කියන පාඩම යටතේ අපි පුතේ ඉන් අනතුරුව ඔබට තිබෙන මේ තේමා පිළිබඳ හැඳින්වීමක් කරන්නට ඊළඟ වීඩියෝ පටවලදී බලාපොරොත්තු වෙනවා. එහිදී පුතේ ඔබට විශේෂයෙන්ම 10 පිළිතුරු නැත්නම් කෙටි ප්‍රශ්න වලින් එන ප්‍රධාන තේමාවන් පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරන්නටත් එහෙම 10 ප්‍රශ්න සැකසෙන් නැති වේයයි කල්පනා කරන අනිකුත් තේමා පිළිබඳව කෙටියෙන් සාකච්ඡා කරන්නටත් මේ වීඩියෝ පටවලදී අපි ඉදිරියේදී උත්සාහ කරනු ලබනවා. ස්තුතියි.